අයබුවන් එච්චි මොඩස් අපි අද අලුත් වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා මෙන් යුරෝ 6 එකක කොම්ප්‍රෙෂර් එකේ ක්ලච් එක මාරු කරන්න කොහොමද කියලා එන්න අපි මේ වීඩියෝ එක බලමු හරි මේ විදිහට අපි ගලවලා ගන්නවා කොම්ප්‍රෙසර් එකක් යුරෝ 6 එන්ජින් එකෙන් ගලවලාකට ගන්නවා අරගෙන මුලින්ම කරන්නේ මෙන්න මේ ආකාරයට මේ එන තුන ගලවනවා මොකද මේ එන තුන ගලවුවට පස්සේ තමයි අපිට ක්ලච් එක ගලව ගන්න පුළුවන් අපි මෙහෙම ගලව ගන්න මේක ගලව ගන්න හරි පහසුයි මේ විදිහට ගලව ගත්තාම එන්ජින් එකෙන් අහකට මේක ගලව ගන්න තියෙන්නේ ගොඩක් දේවල් ගලව ගන්න නැහැ එන්ජින් බ්ලොක් එකේ පොඩි යන වලින් ගලව ගන්න 13 යන වලින් ගලවල ඉවරලා වතුර ලයින් දෙකයි උලන් අදිනක සහ පිට කරන පයිප් දෙක ගලව ගන්න ඕනේ ඊට පස්සේ අපිට පවර් පම්ප් එක ගලවන්න ඊට අමතරව ඒ ගලවල මේ විදිහට අපි මේ යන තුන ගලවනවා. ඒ කියන්නේ ක්ලච් එක මාරු කරගන්න. මෙන්න මේ ගලවන්නේ ඒ කම්ප්‍රෙසර් එක මැද තියෙන ක්ලච් එක ගලව ගන්න තමයි යන තුන ගලවන්නේ. ඉතින් අපි දැන් යන දෙකක් ගැලෙව්වා. තව එක යනක් තියෙනවා. ඒකත් අපි ගලමු. ඒක ගැලෙව්වට පස්සේ අපිට ගලව ගන්න පුළුවන් මේකේ ක්ලච් එක. ඉතින් මේක ටිකක් තද කරලා තියෙන්නේ. මේ විදිහට අපි ගලවනවා. ඔය ගලවන්නේ කම්ප්‍රෙසර් එක හයි වෙලා තියෙන එන තුන මේ විදි මෙතනනොත් අපිට ගලවලා ගන්න පුළුවන් මෙහෙම ගලවලා ගන්න අමාරුයි වාහනේ තියෙන කොට ඒ නිසා තමයි මේ ඔක්කොම එකට ගලවලා ගන්න ඔය විදිහට අපි එන තුනම ගලවලා මේ කම්ප්‍රෙසර් එක දෙහිකට වෙන් කරහැ කම්ප්‍රෙසර් එක සහ මේ හයි වෙන අනිත් කෑල්ල ඔය විදිහට අපි ගලවලා ගත්තාම මෙන්න මෙතන තමයි මේ ක්ලච් එක තියෙන්නේ මීට අමතරව මෙතන තියෙනවා ओरिन दिखाक दाला ये ओरिन दिखा दाला तीन में के ऑयल लीक के नोट एक का ऑयल लीक के नोट दाला तीनों नो, अनित का तो ऑयल लीक के नोट तमाय दालते ने का प्रेशर लाइन ने के ओरिन ने का में के लिए को ओरिन ने का इट बस से मैंने में के तमाय अनित तो ओरिन ने का और चूट एक चूटी ओरिन ने का अरग लोको राव मर तीना ओरिन ने का वही इधर अभी ओरिन ने का मगर लगा नो में के रिपेयर किट का टेन्ने नहीं में ओरिन ने का इट बस से अभी दम में के क्लच के गलावन दिया ने මෙන්න මේ විදිහට අපි ගන්න එකකින් යා ගන්න එකකින් ගලවනවා. ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහටම ගලවන්නත් පුළුවන්. මේ යන්නේ ගොඩක් තද කරලා නැහැ. ඉතින් අපි දැන් මේ කරන්නේ මේකේ ක්ලච් එකකට ගලවලා ගන්නවා. අපි දැන් මෙතනදී යා ගන්න එකෙන් ওই විදිහට ගලවනවා. ඒ ගලවපුවාම ওই තියෙන එකේ ඇනේ ඕකෙන් තමයි ක්ලච් එක හයි වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි මේකේ ක්ලච් එක. මීට අමතරව තව රේසරයක් තියෙනවා. ऑयल सील तीन मे गलवे रेसरे मैंने मेकता मेके रेसरे दूल रेसरे वीलंगट मेके गलव ऑयल सील मे सील अनिवार्य कल दाने मेतने हूला लीकनों पच्चे तलाने थिंक पंड गंट लेसी बैटिंग कंप्रेसर तीन तव्वा एक मेके हूला पेर उन्नी थिंक ये तवे हूला मे ऑयल सील अगर पड़ना पेन මෙන්න මේ විදිහට හුලං අල්ලපුවම මේ ඔයිල් සීල් එකකට පනිනවා. ඔය පැන්නේ ඔයිල් සීල් එක. ඉතින් ඔන්න ඕක තමයි ඕකේ තියෙන කොටස් ටික. ඉතින් අපි දැන් ඕක හොඳට සුද්ධ කර ගන්න ඕනේ. මොකද ඔක සීට් එක අර ඕරින් එක, චූටි ඕරින් එක, වටේ උඩ කොම හොඳට සුද්ධ කර ගන්න. මේ තියෙන සම්පූර්ණ ක්ලච් සෙට් එක ඔන්න ඔය විදිහට තමයි ඔක ක්ලච් සෙට් එක ඉන්නේ. තියෙන ඔයිල් සීල් එක ඊට පස්සේ රේසරේ ඊට පස්සේ ක්ලච් එකේ සම්පූර්ණ සෙට් එකම එනවා. इट पास अभी शुद्ध करगे मन तुगल पेन्न मेके अयन करब क्लच से मे हर सौत् मे तीन इवे तव कंप्रेसर अयन करब क्लच से दंगापिगा मेकट अलू प्रिपेर हिट मे तीन मेके अलू तेन ऑयल सील मेक हूलांग सील हूलांग हूलांगा वेडकरा ऑयल सील मेके हूलांगा हूलांग लीक अलग सील मेक ऑयल सील इट पास मे क्लच मेक संपूर्ण अलतेनवा मेन क्लच से संपूर्ण अलतेनवा मे तीन अलत क्लच से मेके ऑयल सील दागा अमार ऊट तीन तुरा सामाटर ती बूति पुलवा तीन तम ओके संपूर्ण क्लच से इतम तरह तीन मेके रेसरी अभी तीन रेसरी उन्नोक तमी रेसरी अरे पारने के बगे रेसरी अम्म तीन मेकड़ा विनसाकने
ඉතින් ඕක තමයි ඔකේ තියෙන අය රිපෙයාර් කිට් එක නේ බඩු ටික ඉතින් අපි දැන් යන් ඊළඟට ඕක මාරු කරන්න මේක මාරු කරනකොට හොඳට සුද්ධ කරගන්න ඕනේ අර සීට් ක්ලච් එක ඇතුලේ තිබ්බ තැන හොඳට සුද්ධ කරගන්න මේකෙදි මම හොදන ඒවා ඒවා අයින් කරලා තියෙන්නේ ඒවා වීඩියෝ කරේ නැහැ ඒ හින්දා හොඳට සුද්ධ බුද්ධ කරලා ගන්න අර ගත්තා මේ වෙලාවට පහසුවෙන් කරන්න පුළුවන් ඉතින් අපි දැන් මේකෙදි අර මුලින්ම දාන්නේ අවසානෙටම ගලවපු ඔයිල් සීල් එක. ඒක තමයි ටිකක් අමාරුවට තියෙන්නේ. ඉතුරු හරිය සාමාන්‍ය විදිහට දා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ඔයිල් සීල් එක අරගෙන මේ විදිහට වටේ ඔයිල් ටිකක් ගානවා. මොකද ඔයිල් ටිකක් ගාන්නේ අර හුලං වලින් පන්නපු විදිහට දාන්න බැහැ මේක. මෙමීට ස්ක්‍රූපුණින්ගේ රව මෑරලා දාන්න ඕනේ. එහෙනම් මේක ඇතුලේ පිටේ හොඳට ඔයිල් ටිකක් ගාලා මේ බෝර් එකත් හොඳට ඔයිල් ටිකක් ගාන්න. එතකොට අපිට මේක දාගන්න ලේසි. මේකෙත් ඇතුලේ පිටපැත්තේ රව මිසා ඇතුලේ පැත්තේ අහු වෙනවා ගානට සීල් වෙනවා. ඒ දෙකේම හොඳට ඔයිල් ටිකක් ගාලා මේ විදිහට මේ ගන්න සාමාන්‍ය ඔයිල්. ඉතින් ඔය විදිහට ඔයිල් ටිකක් ගාලා ඊට පස්සේ අර අලුත් ඔයිල් සීල් එක අරගෙන ඒක පැත්තෙන් මාරු වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරෙනවා මේකෙදි වීඩියෝ එකේ තියෙන විදිහටම අර රේසරේ ඇවිල්ලා සීට් වෙන්නේ ඔය සීල් එක උඩට. ඒ නිසා ඔන්න ඔය විදිහට අතර තමයි ඒක දාන්න. අනිත් පැතර දාන්න බෑ. ඔය විදිහට අපි තියලා අතින් පොඩ්ඩක් තද කරගෙන ඉස්ක්‍රූපුණියකින් ෆ්ලැට් ඉස්ක්‍රූපුණියකින් ගාන්න රවුම මේ විදිහට අපි රවුමට යවනවා. ඒ රවුමට යවනකොට අර ගානට ඒ බෝර් එකට ඔය සීල් එක බහිනවා. ඔයගලන්ට තේරෙනවා ඔතනින්ද මේකේ ඉබෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ස්ක්‍රූපුණියෙන් අතුල් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ওই විදිහට ඇතුළයි පිටයි දෙකම ගානට යවපුවාම මෙන්න මේ විදිහට නිකාම මේක ඇතුළට බහිනවා ඔයිල් සීල් එක. ඒ බැස්සාම තියෙන්නේ ඔන්න ওই විදිහට තියෙන්න ඕනේ. වටේ රස්සන්ට තියෙන්න ඕනේ. නැත්තම් මේකෙන් හුලන් ලියකුණොත් අර ක්ලච් එක බදන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි ඒක දැම්මට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මේකට දානවා අපි රේසරේ. මෙන්න මේ විදිහට රේසරේ දානවා. මේකේ රේසරේ වැත්ත මාරු වෙනවා. හරියට තියෙන ওই විදිහට රේසරේ දාලා විදිහට ක්ලච් එක දානවා. ඕක තමයි ඕක ලී පහසුයි අර ඔයිල් සීල් එක දාගන්න එක තමයි අමාරුවට තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ඇනේට මේ ත්‍රෙඩ් ලොක් ගම් එක පොඩ්ඩක් දාලා ඔන්න ඔය විදිහට අපි ගම් එක පොඩ්ඩක් දානවා මේ ත්‍රෙඩ් එකට. මේ ඇනේ ගොඩාක් තද වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් තද වුණාම ඇති. උඟුව තද කරන්න ඕනේ නැහැ මේ ඇනේ. සාමාන්‍යයෙන් කැඩලා යනවා ගන්න එකෙන් එල්ලුවොත් ගලවනකොට ගැලෙවට අවුලක් නැහැ. ගන්න එකෙන් එල්ලුවොත් සාමාන්‍යයෙන් කැඩෙන්න බලනවා මේ ඇනේ. ඒ ඉතින් ඔය විදිහට අපි ඇනේ තද කරනවා. ඒ තද කරනකොට හුඟක් තද කරන්න ඕනේ නැහැ මේක. නැත්තම් මේනේ ගොඩක් දුරට කැඩලා යනවා. ඊට පස්සේ අපි තද කරලා ඉවරයි යන්නේ දැන්. මේකෙදි මෙතන මේ සීට් එක හොඳට සුද්ධ කරන්න මේකට ඔරි සීල් එක ආවට මේකේ ඕරින් දෙක එන්නේ නැහැ අලුතෙන්. ඊට පස්සේ ඕරින් දෙක පරණ දෙක හොඳට සුද්ධ උද්ධ කරලා මෙන්න මේ රවුමට මේකෙදි දාගන්න ඕරින් එක දාලා ඉවරලා සිලිකන් පොඩ්ඩක් ගන්න මෙතනින් ඔයිල් ලීක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පරණ ඕරින් එකම දාන නිසා සිලිකන් දැම්ම ගමන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ රවුමටත් සිලිකන් ටිකක් දාලා ඊට පස්සේ අර චූටි ඕරින් එක දාන්න පහසුයි අපිට. අනිත් කෑල්ලට දාගත්තාම මේ ඕරින් එකේ පොඩි සෙට් එකක් තියෙනවා. ඒ ඕරින් එක දාන්න. ඉතින් මේ කරන්නේ සිලිකන් පොඩ්ඩක් ගාලා ඕරින් එකේ තියෙනවා. ඊට පස්සේ අනිත් එකෙත් අපි ඕරින් එක ගාලට පොඩ්ඩක් සිලිකන් දාමු. මේක ඔයිල් ප්‍රෙෂර් ලයින් එක. ඒකෙන් ඔයිල් මොකක් තිනවා. ඒ ඕරින් එකේ උස අඩු වුණාම ඔතනින් ඔයිල් ලීක් වෙනවා. ඒක ඕරින් එක පොඩ්ඩක් උස අඩු නම් අලුතෙන් එකත් සුදුසු එකක් බලලා මාරු කරන්න. ඉතින් මම දැන් පෙන්නන්නම් ඕගොල්ලන්ට ඒ චූටි ඕරින් එක ගැන දැන. මෙන්න මේ මේ පාර්ට්ස් එකේ මේකේ තියෙනවා චූටි පැද රවුම සෙට් එක කම්පැනිම කපලා. එතකොට ඒ සෙට් එකට දාපුවාම ඒ ඕරින් එක හරි පහසුයි. මෙන්න මෙතන තමයි ඒ ඕරින් එක ඉන්නේ. මෙන්න මේ විදිහට අපි දාලා මේක චූට්ටක් උස තියෙන්න ඕන. අරක හේතු වෙනකොට හිර වෙලා හිටින්න. නැත්තම් උස අඩු නම් මෙතනින් අනිවාර්යෙන් ඔයිල් ලීක් වෙනවා. බින්දු බින්දු ඔයිල් වැටෙනවා. ඊට පස්සේ ওই විදිහට අපි දාලා මේකට සිලිකන් පොඩ්ඩක් වටේ ගමු. හුඟක් ගාන්න එපා මෙතනදී සිලිකන්. හුඟක් ගෑවොත් එහෙම සිලිකන් මේ මේ ඔයිල් තව වැහෙන්න පුළුවන්. ඒ වැහුනොත් එතට ඔයිල් එන්නේ නැහැ. මේ විදිහට පොඩ්ඩක් සිලිකන් ගාන්න වටේ ගාලා පොඩ්ඩක් පැත්තට හදන්න. නැත්තම් සමහරට තව වැහෙන්න පුළුවන්. මේකෙන් ඔයිල් වැඩ කරනවා. පොඩ්ඩක් ගාලා මේ දෙක එකට සීට් වෙන දැන
හොඳට සුද්ධ කරන්න නැත්නම් සමහර ලාවට මේ මේකේ මලකඩ තිබිලා ඉතින් ඔයිල් ලීක් වෙන්න පුළුවන්. ওই විදිහට අපි සිලිකන් ගාලා මෙන්න මේකට අපි කම්ප්‍රෙසර් එක නමනවා. ඒක තමයි ලේසි ක්‍රමේ. එතකොට මේ ක්ලච් එකට ක්ලච් එක අල්ලන රවුම තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට තමයි ඒ කම්ප්‍රෙසර් එක නමන්න ඕන පහසුම ක්‍රමය. මෙන්න මේ විදිහට අපි මේක ඕගොල්ලන් දේන අර ඔයිල් තවුවට ඕරින් එක හිටින්න ඕනේ. ඒ විදිහට අපි ඔන්න ඒ විදිහට දාලා මේ ක්ලච් එකට වැඩි නැත්තම් පොඩ්ඩක් අර ගියර් වීල් එක කරකවපු ගමන් මේක නිකම්ම හරියට හේතු වෙනවා. චුට්ටක් අතින් කරකවලා දෙන්න. මේක අමාරු නෑ. ඔන්න ඒ විදිහට අපි සීට් වෙනවා. ඊට පස්සේ අපි අර ගලවපු ආකාරයටම අර ඇන තුන තද කරන්න තියෙන්නේ. ඒ තද කරලා අපිට මේක බලන්න පුළුවන් අපි දාපු සීල් එකෙන් හුලන් ලීක් වෙනවද නැද්ද කියලා එළියේදී. ඒ කියන්නේ මේක අපි දාපු ඔයිල් සීල් කරන නියනෙන් අරපු රවුම පොඩ්ඩක් හරි මේ වෙලාව තිබ්බොත් එහෙම මේ ක්ලච් එක ඔන් ඔෆ් වෙන එක වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ වාහනේ හුලම් පිරුණාට පස්සේ මේ කම්ප්‍රෙසර් එක නිදහස් වෙනවා. හුලම් අඩු වුණාට පස්සේ ආයෙ එක දිගට වැඩ කරන්න ගන්නවා. අඩු වෙනකොට මේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්න ගන්නවා. පිරෙනකොට ආයෙ මේක නතර වෙනවා. ඒකට යටින් තියෙනවා අපි හුලම් දීලා ඔයිල් සීල් එක පන්න පුතෙනින් තමයි මේ කම්ප්‍රෙසර් එකට හුලම් ලැබෙන්නේ. ඒ කියන්නේ ටැංකිය වලක ෆුල් වෙච්ච ගමන් මේ කම්ප්‍රෙසර් එක නිදහස් වෙනවා. මේ මේ යුරෝ 6 එකේ තමයි මේ විදිහට තියෙන්නේ. අනිත් යුරෝ 5 එකේ එක දිගටම මේ කම්ප්‍රෙසර් එක වැඩ කරනවා. මේකේ දියවලා තියෙන්නේ කොටස් දෙකකට. ඒ කියන්නේ ටැංකිය වලක හුලම් පිරුණාට පස්සේ මේක නිදහස් වෙනවා. හුලම් අඩු වෙනකොට ආයෙ වැඩ කරනවා. ඒ විදිහට තමයි මේ යුරෝ 6 එන්ජින් එකේ හදලා ගල තියෙන්නේ. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේ ඇන තුන හොඳට තද කරගන්න. මේ ඇන තුන හොඳට තද කරන්න මෙතනදී සමහර විටදී ඔයිල් ලීක් වෙන්න හරි මේ පුළුවන්. ඒ හින්දා හොඳටම මේ ඇන තුන තද කරන්න. මේක අපිට ගන්න එකෙන් අල්ලන්න වඩා පහසුයි. මෙතනදීත් අපි අතින් තද කරන්නේ. මෙන්න මේ විදිහට අපි මේ කම්ප්‍රෙසර් එකේ ඇන තුන තද කරන්න. ඉතින් මේක තමයි කම්ප්‍රෙසර් එකේ ක්ලච් එක මාරු කරන ක්‍රමය. ඉතින් ඕගොල්ලන් බලන්න පුළුවන් දැන් අපි මේක හොඳට හොදලා කරලා සුද්ධ කරලා තියෙන්නේ. මොකද මේකේ ඔයිල් තියෙනවා වටේ. ඒ ඔයිල් ගෑනෙවවා හොඳට සුද්ධ බුද්ධ කරලා හොදලා අරන් තමයි මේ හයි කරන්නේ. මේකේ වෙන මොකුත් කරේ නැහැ අපි. ඒ කියන්නේ මේකේ හුලං පිරෙන අඩුකම නිසා තමයි මේ ක්ලච් එක මාරු කරන්නේ. ඉතින් ওই විදිහට අපි වෙන තුන තද කරනවා. මේක අපිට බලන්න පුළුවන් වාහනේ පෙන්නනවා හුලං පිරෙන ප්‍රමාණය. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් මේක හොඳට තද කරලා ඊළඟට බලමු මේක දාපෙක හරිද කියලා. ඒක අපිට බලන්න පුළුවන් එළියේදීම කම්ප්‍රෙසර් එකේ ක්ලච් එක ඕෆ් වෙනවද ඔන් වෙනවද ඒක වැඩ කරනවද කියලා. ඒ වැඩ කරන විදිය ওই විදිහට අපි තද කරලා මේක හොඳට තද කරන්න සිලිකන් වටේ අපි අර දාපු සිලිකන් වටේ මිරිකලා එනවා. ඉතින් ඕක තමයි ওই ක්‍රමේ. තමා පහසුම ක්‍රමේ කම්ප්‍රෙසර් එක වෙනම ගලවලා ගන්නවට වඩා ලේසි ওই විදිහට එන්ජින් බ්ලොක් එකේම ඔක්කොම ටිකට කරලා ගත්තාම මේ තද කරගත්ත ඇන තුන හොඳට මේ විදිහට තද කරලා මේ කම්ප්‍රෙසර් එකේ මේ වීල් එක කරකවන්න බෑ අපිට මේකට හුලන්න නැතුව. හරි අපි බලමු මේක දැන් වැඩ කරන විදිය. මෙන්න මේ විදිහට මෙතනින් හුලන් දුන්නාට පස්සේ මේ වීල් එක නිදහසෙන් කැරකෙනවා. මෙන්න මේ කැරකෙන හුලන් දුන්නාට පස්සේ පස්සේ හුලං ආයෙ නතර කරාම මේක බදිනවා. ඒ කියන්නේ ටැංකිය හුලං පිරෙනකොට මේක ඕෆ් වෙනවා. එතකොට මෙතෙන්ට හුලං ලයින් එකක් වාහනේ දීලා තියෙනවා. මෙතෙන්ට හුලං ලයින් එකක් එනවා. ඒ හුලං ලයින් එකේ මීටරය ෆුල් වෙච්ච ගමන් මෙතෙන්ට එනවා. ඒ විදිහට තමයි ඔන් ඕෆ් වෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි මේක හයි වෙන්නේ. මේ තියෙන්නේ යුරෝ 6 එන්ජින් එකේ කම්ප්‍රෙසර් එක හයි වෙන තැනක්.